සුබ සந்தාවක් සංකතන සංවාද මඩ පේ තුළින් අප ශාස්ත්‍රීිය කාරණාප පිළිබඳව දීර්ක වශයෙන් පසුගේ කාලපුළේ සාකච්ඡා කලා ශස්ත්‍රී කාණාප පිබඳ සාකචා කරනට අප මානව විද්‍යාවපි බඳ සමාජ විද්‍යාව පිළිබඳව දර්ශනය පිළිබඳව විධාකාරෝ ශේෂත්‍රයන් හි අපගේ අවධහන්නේය අපගේ කල්පනාව යොමු කලා அද අප සංකතරන සංවද මට පිතුලි සාකච්ඡා කිරීමට උත්සාගන්නේ පර්ර්ේෂණ පිළිබඳව. පර්ේෂණ කැන්නේ කුමක්ද දැනම නිෂ්පාදනය කියන්නේ කු පර්ේෂණ සිදු කරන්නේ කොහොමද මෙන මේ වගේ කාරණ පිළිබඳව තමයි අප සාකච්ඡා කරන්නේ. මොකද ලංකාව මේ පර්ේෂන් සංස්කෘතිය සම්බන්ධෙන් යම්මාකාරයකට බරපතල අර්බු දෙයක් යකිවුවොත් ඒකත් නිවැරදම්කද හොඳ පර්ේෂන් නියම පර්ේෂන ෝරිිනල් workර් දේ පිබඳ ප්‍රශ්නාාර්ථයක් අපි හැමෝටටම තියෙන විද්‍යාර්තීන් විදිහයට මේ පිළුවන් සාකච්චා කරන මංහිතන්නේ ලංකාවන්න ඉහලම අධිකාරිීත්තයක් ඔතොරිට එකක් විදිට අපි සාලක් කරන මහචාරය ජය දෙවියන් ගොඩ සමානත මහාචාරවරේ කොහු කොළඹ විශවිද්ධාලයේ ඔහු අද සංකතන සංවත මණඩ පේට පැමිණ සිටන අප හිතනවා අප ස සකත සංව ණ්ඩ පෙළිලැිච්ච, භාග්‍යයක්විටගේ සම්ප්‍රධානය අයි බොන් මහචරිතපි. අයිබෝන්න දර්ශන මන්තා මහචරිතමනි මේ පර්ේෂණ කියන කාරණය පිළිබඳ කතාරනොටට රිසර්ච් කියන කාරණය පිළිබඳ කතා කරනට ඇත්ත වශයෙන්ම උබතුමා සාරගර්භ කෘතියක් කරලා තිබුණ සෝෂ රිසර්ච් කියලා. මේ සිංහල භාෂයන් සයිංග්‍රසි භාාවෙන් කියෙන දෙකෙන්ම ඇත්තරම මේ පර්යේෂණයක් කියන්නේ මොකත්ද මං හිතන මෙන්න මේ අද පර්ේෂණය පිබඳ අර්ථය ම මං හිතැන්නේ අපිට යම්මා අකාරක වියාකූල් වෙලා තිීම බොෝදනකුට. ඇදැන් ඔබ ආරම්භහදම කරපු නිරීක්ෂණය ඉතම නිවැදි නිරීක්ෂණයක් ඔබ කරම නිරීක්ෂණය තුළ ප්‍රශ්යකුත් ගැබලා තිබුණවා. එතමා පර්ේෂණ යන්න පිළිබඳව අප අර්ථකථනය කරන්නේ කෙසේ දෙකනෙකු. දැන් පරේෂණ පිළිබඳව ඔබ සඳන් කරපු මගේ කෘතියේ මම ඉදිරිපත් කරල් තිබෙන අර්ථකථනය තමයි පරේෂණ යනු ඥානය නැත්තැන් දැනුම නිර්මාණය කිරීමේ සමාජය ව්‍යයාමයක් කියන එක දැන් දැනුම නිර්මාණය කියන වචින තමයි මෙතන ඉතාම වැදගත්ම වචනය ලෙස සැලික යුත්තේ ැන් විශ්විද්‍යාලවල උගන්නන අය හැටිය දැ විශවවිද්‍යාල ආචාරවරෙක් හැටියට නැතැ ආචාර වරුන් හැටියට අපි බොහෝ දෙනා වැඩිම කාලයක් ගත කරන්න කාරය තමයි දැනුම බෙදා හැරීම. දැනම නිර්මාණය කිරීමට කාලක්ගත කරන්න ටික දෙෙනයි අපේ කාලයෙන් අපට ගත කරන පුළන් වලලා තිබෙන තිික කාලයක් තැ විදේම විශ්වවිද්‍යල ආාර්රයගේ අපිට මහචාරතුමනි පොඩ්ඩක් හිතාගන්නන කු විශ්වද්‍යාආචාරය පස ගරයකු සමානද නැද්ද නැ එත එතනත් එක්තරා සමානත්වයක් තිබෙනවා ඒ සමනත්වය වෙන්නේ ය දැනම නිර්මාණය කිරීම නොවේ දැනුම බෙදාහැරීම කියනකාරයට මූලික වශයෙන්ම කැප වෙලා සිටි නිසා. දැපි කියන උගන්නනවා කියනක ැ විශ්විද්‍යාලය අවුරදු ගරන්නම උගන්නල තියනවා. ඉගෙන්නුවීමේදී අපි කරන්නේ දැනුම නිර්මාණය කරන දේ නොවේ දැනට පවන්න දැනුම ඉගෙන්ඩමේ මාධ්‍යයෙන් ඇත්තම් සංග්‍රාවලට ශාස්ත්‍රීය පොතපතට පතපත ලිවීම තුළින් අප වෙන අනිත්‍යඇත්තට බෙදාරිනෝ. ඒත් විශදධල ආාරුන් තන සිදුව කාරයයක් පසල් ගරුන්ගේ මූලි වශෙන් සිදුවන කාරයක ම පර්යේෂණය කිය එක ඉටවට වෙනස් දෙයක් ඒ තමයි මට කියන්නට අවශ්‍යෝනයේ තැන් දැනුම බෙදාහරීමට අමතරව දෙත්තන් දැනුම බෙදහරීමට පූරුවෙන් තිබිය යුතු දේ තමයි දැනුම නිර්මාණය කිරීම ොට පර්යේෂණය කියලා කියන්නේ නව දැනුමක් නිර්මාණය කිරීම යන ශාස්ත්‍රීය බුද්ධිමය සහ සමාජමය කාරයයි. තුොර නවදැන්මක් නිර්මාණය කිරීම. තුර නිර්මාණය කරන නම් කරන්නට සිදවෙනවා ඒක ඉතාම ක්‍රමාණුකූලව පිළිවෙල අනුව ශාස්ත්‍රීය විද්‍යාත්මක ලෝකයේ දැනට පිළිගෙන තිබෙන මූල ධර්ම සහ ඒ රාමුව ඇතුළතාමක කරන්න ද එක ඇම් කිසි විනක් තිබෙන් ඕන. ඔහුවන් තිබෙන්න ඕනැපවීමක් තිබවා ද මතින්දී මේ ඔබ සඳහන් කරන යම්කිසි රාමුවක්ැන යම්කිසිේ ක්ඩායම පිළිගන්නා ආකාරයට ඔ මේ කෘති සඳහන් කරන ආකාරයට මේ සයින්ටිෆික් ක මිිට එකක්මට ද්‍යාත්මක ප්‍රජාවක් මේ දැනු පිළිගන්න ඕන අපි නිර්මාණ කරන අලුත් දැනුම මේ කාරය කද ඔබා දහස් කරන සම්පූර්ණ ඇත දැ විද්‍යාත්මක ප්‍රජාව කියලා කියන්නේ දැනුම්ම මූලික වශයෙන්ම විද්‍යාමක නම් ශාස්ත්‍රී ඥානය නිර්මාණය කරන වෘර්තියමය පිරිස තමයි. තැවබ කිව් වගේ එක අපි කියෙන සයින්ටිෆික් කොමිනිිටි කියල ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් ශාස්ත්‍රීය වශයෙන් පර්යේෂණයක් සිදු කරලා නම දනුමක් නිර්මාණය කරලා කෙනෙකු ග්‍රන්ථයක් නිෂ්පාදනය කළත්. නැත්්නම් ශාස්ත්‍රීය සංරාවකට ශාස්ත්‍රය ලිපියක් පල කළත් ඉතැ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණයකදී එ ඉදිරිපත් කළන් හැමවිටම අපේක්ෂා කරනවා එම නිර්මාණය කරලා ඉදිරිපත් කරන දැනුම ඒ ශාස්ත්‍රිය පජාව අතන සාකච්ඡාාවට භාජනය වයුතුයි. ඔවුන්ගේ ප්‍රශ්න කිරීමට භාජනය වියයුතුයි කියලා දැප්‍රතම අපි ශාස්ත්‍රීය සම්මන්ත්‍රනයකට අපි විද්‍යාත්මක නැත්තන් ශාස්ත්‍රය පර්යේේෂණයක පිළිබඳ ර්තාගත් ඉදිරිපත් කරම එතන්ද සම්මතිය ඇතිබනව විද්‍යාමක පජාම අතරයේ ැ කෙනෙකු තමන්ගේ ඒ පර්යේෂණ පත්‍රිකාව සම්මාන්ත්‍රය ඉදිරිපත් කලාල කරලා නිකම්ම එන්න දෙන්න එන්න. ප්‍රශ්නහනෝ ප්‍රශ්නාහන හේතුවක් තිබෙන තුමොකද විද්‍යාර්මක ප්‍රජාවතරය සාමාන්‍ය තින අදහසක් තමයි හැම කෙනෙක්ම තමන් අලුතෙන් නිර්මාණය කළයි කියල ඉදිරිවත් කරන දැනුම පිළිබඳ සැකෙන්තමයි බලන්නේ. මෙය පිළිගත හැකි දැනුමක්ද මේ දනුම නිර්මාණය කල තියන්නේ විද්‍යාත්මක පජාවිසින් අනුමත කරල් තිබන්න ප්‍රසීජර්ස් ඇතැන් ක්‍රියාපටිපාටිකලට අනුකූලවද. දත්තද මේ දිරිපත් කළ තියෙන මේ සයාගනිපු දත්තනිවරදිද දත්ත සොයාගැනීම සඳහා භාවිතා කරපු විදික්‍රමය පිළිගත හැකි දෙයක් ද ඒ දත්ත නැත්තන් සාංක්ෂි අර්ථකතනය කරපු ඥ්‍යායික රාමෝ පිළිගත හැකි දෙයක් ද ඉහට මේ ඉදිරිපත් කරපු නිගමන දත්ව පදනම් කරගෙන ොඩන පොනි ගමනද ඔය සියල්ල පරීක්ෂාවට භාජන වෙනවා මාචරතුමනි දැන්ව ඔය විද්‍යාත්මක ප්‍රජා සම්බන්ධනුත් සමහරයගේ යම් ආකාරයකට විවේචනයක් තිබෙන මේක ඒගොලටත්න යමයිඩියෝලජික කයම් දෘෂ්ටිවාදය එතකොට ඒගේ දෘෂ්ටියන්තම මේ ලෝක දිහැබල නමු දැනුම කියන කාරණීටඩක් පුළන් මෙ විද්‍යාවේ තියන අ යතහන් භූතිවාදී සහම අපිට පේන ප්‍ර්‍යක්ෂව දැනුට අතෙරක තව දනම යෙන පුලුවන්ද ගෙන අදහක් මතු කර කඩයිගුත් ඉන්න. තැව ගෙන විශාල විවාද තියනවා. ශාස්ත්‍රිය ලෝගේ තුළ ර්ශනිික ලක තුළ වාද තිබෙනවා. එතෝට අපි පරේෂණ කියන ඉගෙනගන්න කෙනකොට අනිවාර්යෙන්ම විවාදත් ඉගෙනගත යුතුයි. විදිික්‍රම පිළිබොඳ විවාද තියනවා දහසන් දැනුම කියන්නේ කමක්ද කියෙනෙක පිළබඳදත් විශාල විවාද තිබෙනවාක ශස්ත්‍රිය ලෝකයේ තුළ දර්ශනක ලෝකයේ තුළ.ද අප සාමාන්‍යයෙන් පර්ේෂණ සඳහා කෙනකු පොහුණොවෙන්න කොට අනිවාර දෙයක්තමයි. දර්ශනික ලෝකයේ තුළ තිබෙන ඔන්න ඔබ සඳහන් කල වැනි සඳහන් කලා වැනි විවාද පිළිමු දත් අවබෝධයක් තිබී යුතු මේකත්තමයි විද්‍යාන්මක දැනුම දැන් කැනෙ අපක්ෂපාත නියවටරල් දැනුමක් කියල දෙයක් නැහැගල කෙනක තර්කයක් යෙනවා එක එක ඉතා වැඩගත් තර්කයක්ක එක ඊළඟට අපි ලෝකයේ දිසා දෙහා බලනාකාරය එකැන අපේ ලෝකයේ දිහා බලනාකාරය අපේ සත්භාමවේදය නැත්තැඟ අපේ ඥානමින්මන් සාත්මක රාමුූතුළු තමයි පදනම්වෙන්න එකන එක විශානවාදවාදති න උධාරනයක්ත් ලෙස අපි ගත්තවොත් සමාජ විද්‍යාත්මක විදික්‍රමය තුළ කාලයක් එස්සේ දාහනම් වෙන සිය වසේදලම මුල් බැසගෙන තිබුණු අධිපති ප්‍රවේශය වෙලා තිබුණේ අපි න පොසිටිවිස්ට් කියල ජ යථාන භූතවාදී නැතම් මා පාවිච්චි කරන වචන තමයි. ප්‍ර්‍යක්ෂමුූලවාදී ඒයකට එරහි විශාල ධානෂනයක විදික්‍රමික අභිහෝගමතු වුණ සමාජයේ විද්‍යාාවන් මානමී විද්‍යාවන් මානම ලෝකයේ සමාජිලෝකය නිසිලෙස අධ්‍යානය කිරීමට බ්‍රහණය කිරීමට ඔය ස්වාභායක විද්‍යා විදික්‍රමය මතින් පැන නැගුණු අනභූතිවාදී විදික්‍රමය මත පදනම් වුණු පශ්චාත් ප්‍රති්‍යක්ෂ මුූලවාද නැ යතවන භූතවාදී විදික්‍රමයට පුළුවන්ද කියන තියවනුව තමයි අ අපි කියනවා පශ්චාත් ප්‍රති්‍යයක්ක්ෂ මූලවාදේ නැත්තම් පශ්චාත් යතාන භූතවාදී විදිික්‍රම කියල සමාජයේ විද්‍යාමාන මේ විද්‍යක්ෂස්තතුල සිදු ගඩන ගලතියනවා පේවැට කියනවා මේ ඉන්ටපටිවිස්ට පෝචස් කියලගන්නේ අර්ථතන මොය අර්ථකතන වාදී. නැත්තන් කන්ස්්‍රක්විස්ට පෝචස් කියල කියනවා. අභිසංස්කරනවාදී ප්‍රවේශන් කියලා තැ මේ මෙවැනි විවාද ගොඩක් තිබෙනවා. නමු මාහිතන හැටියට ලංකාවේ සිදුනොඕන දෙ තමයි පර්යේෂණ කටයුතු සඳහා පර්ේෂකයෙන් පොහුණො කිරීමේ. කාරයේදී අපේ විශ්විද්‍යාල වල ඔය ධනුෂණක පදනම් දර්ශනක පසුබිම ගැන්වීම ගැන්වීම සිදු නොකිරීම. එතකොට එක හේතුව තමයි අප විශ්විද්‍යාලවල ඇතිවෙලා තියෙන සම්ප්‍රදාය තමයි. පරේජකයන් පුහුණු කරන්නේ හුදෙෙන් පශ්චාත් උපාදයක් ලබා ගැනීම සඳහා පමණයි. එකෝ කඩදාසියක් ලබා ශාත්‍රපති උපාදිය නැත්තන් දර්ශනපති උපාදියය නැත්තන් දර්ශන සූරය උපාදිය. දැන් අප බැලුව එම් ෆිල්කල්ල කිය නොනේ. එම් ෆිල්කී එකට ඉංග්‍රීසි මොල් වචින තමයි මස්ට ඔ ෆිල්ලෝසොෆිකේ එක ඒකඇන්නේේ දර්ශන පති. SD කියල කියන ඩො. of ෆිලසෆ ගැන දර්ශනශූරයන දර්ශනසූය උපාදිය සහ දර්ශන පති උපාදය අද ලංකාවේ ඕන මශ්වයදල කන්න පුළුව දර්ශනවාදය ගැන කිසිම දෙයක් ඉගෙනගන්නේ නැතිව.ඒට හේතුෝ තමයි ලංකාවේ පරිවි ශිද්්‍යාල වල පරේෂණ ඉගැන්වීමේ. පරේෂණ පිළිබඳ ගෙන්නුවීමේ ගෙන්නුවීමේත් පර්යේෂණ කිරීමත් සම්ප්‍රදායන් බිහිවලා තියෙන්නේ සභායක විද්‍යයක්ක් ක්ෂත්‍රයේත් මානමිය විද්‍යාක් ක්ෂේත්‍රවල සමාජ විද්‍යක් ශෂේත්‍ර ලත් අර මූලික දැනුම ඥානය පිළිබඳ ප්‍රශ්නය සම්පෝර්ණයම අමතක කරලා එක තයි ලංකාව තිබිෙන ලොකුම අභියෝගය ඉතින්දි ග මහර තුනි දැන්වේ දැනුම කියෙන කාරී උබ සඳහන් ඉතා දකගත් කාරණය තමයි මේ දැනුම්ම අලුත් එඩෝනි. අලුතෙම දනම ෝකට එකතු කරන්න ඕනි දැ ඔබම මේ කෘතිදී සහන් කන මේ ෝෂ ර්වේස්ක සමාරයවතයනවා පි සමාජිද්‍ය ශේෂත්‍රෝලද විශේෂයෙන්ම සමාජය ගැන නිකන් සමීක්ෂණ පවත්තනවා ඉට අතිරේකව මේ රිරිසච්ච එකකදීමන ට පර්ෂණ එකද අලු දැනුමක් සමාජිතුරට අපි ගේන්න ඕනි කියන ඒ ඒ කාරය කොද කරන්නතු මෙමයිද ඔබ මතු කල තා වැදගක් ප්‍රශචනයට පිතුර දෙන්න නම් ෝර් සෝශල් රිසර්් කියනදක වෙනස මටික සැරල්ව පැහැදිි කරන්නම්. දැන් ලංකාවේ බොහෝ දෙනා විශ්විද්‍යාල වලත් පර්යේේෂණ කියලා ඉතාගෙන ඉන්නේ සිදු කරන්නේත් සමීක්ෂණ පමුණයි. සමීක්ෂණ උද්ධාරණයක් කැටියට නියදි සමීක්ෂණයක් කරලා නැත්තන් දැන්ට තිබෙන ඔය ගුණාමක න්ටවියසේ කියන සමුගු සසාකචා පොත්තල නත්තන් කණ්ඩෑම් සාකච්ඡා පෞොත්තුල වාර්තාවක් කදල ඒ වර්තාව නිර්මාණය කරනවා. ඒක අපි පර්ේෂණයනු නමල් දැනුම නිර්මාණය කිරීම කියලා අර්ථකතනය කරනවා නම්. වගේ සමීක්ෂණවලින් කරන්නේ හර ඥාන සම්පාධන ක්‍රියාවලයේ පළවෙනි අවධිය සම්පූර්ණ කිරීම පමණයි. අපට දත්ත එකතු කිරීම දත්ත පිළියල කිරීම දත් ඔය ටේබල්ස් වලට සකස් කරලා නොයෙක් විදියට. සමාජයේ ප්‍රශ්නය පිළිබඳව සමාජතියන පැටන්ස් නැතන්ගේ රටා අවබෝධරගැනීම එතනින් මදිී. ඉට එහාට යන්න ඕන අපට ම අර්ථකතනය කරන්න ඕන අර්ථකතනය කිීමට අපට අවශ්‍ය වෙනවා යම්ගසි න්‍යායි කරාමුවක් සංකල්ප මේ රහමුවක්ව ඕන. අපට ලෝකය දකින්න දැන් පරේෂකෙකුට ලෝකයේ පිළිබඳ දකින්න තිබෙන ප්‍රධානමතම ආකාරය දත්තම නොයි. බෝධන ආතන්ගෙන් මේ දත්ත එකතු කලාම් ඇති එතන ඒතනින් පමණ බට ලෝකය පිළිබඳ නහම චිත්‍රයක් ලැබෙන්න්නේ කියලා ඇත්වච දත්තවලින් ලැබෙන්න්නේ ලෝකයේ පිළිබඳ මතු පිට චිත්‍රයක් පමණයි. කවදාව දත්තවලට බැහැ ලෝකයේ පිළිබඳ ගැඹුරු ර්ථකතනයක් කිරීමට ඒ ගැමුරු වර්ථකතනයක් කරන්නට නම් ඒ දත්තවලට කතා කරන්න අවකාශය අපි ලබා දෙන්න ඕනඒ දත්තවලට කතා කිරීමට අවකාශය ලබා දෙන්න නම් පරේෂකයන් හැටියට අපි දත්තවලට යම්ගෙසි න්‍යාහික ශක්තියක් ලබා දෙන්න ඕන් එක තමයි න්‍යායිකරාමුුවල තියෙන වැදගත්කම තුර අපි මම නිදසුන කියන්න අප පාරේ අප අපි ඇත්ත අප ජම්කිසි සර්වේකක් කරනවට අපට පේනවා අපතුම ග්‍රාමිය සමාජය කියලා ඉඩම් හිමිකම ගැන දේපල්ල හිමිකම ගැන නැත්තම් ගෙවල් වල තිබෙන බාන්්ඩවල ඕන වගේ අයිතියක්ද තිබෙන්නේ අපි ගොඩාත් දත්තයකුතු කන්න. ඔය දත්තට බැලවාම දත්තවලට පමණක් කිසිම දෙැක්කට කියන්න බෑ ගැනෙද ඩේට දෙම්සල්ස් කාන් ටෝක්. The data දෙ cannot tell Sto කතන්දර කියනවෑ දක්තවලට පමණක්. යතුර අපි න්‍යායක ඇසකින් බලනව නම් පමණයි අ දත්තවල පිටිපස. ඒ පදනම් කරගෙන තිබෙන සමාජය යතානතයේ පැතිකට දකිනට පුළුවන්ගන්නේ. දැන් සමාජයේ දරිද්‍රතාවේ පිළිබඳව අධ්‍යයය කරන කෙනෙකුට අර දත්තවලෙන් කියන්න පුළුවන්. ග්‍රාමී සමාජයේ දරිද්‍රතාවේ ව්‍යාපතිය පිළිබඳ. තුොර මේ දරිද්‍රතාවය කියන වචනම අර්ථකථනාත්මක වචනය ඒ න්‍යායික වචනය මාක්ස්වාදී ඇසකම් ග්‍රාමී සමාජයේ පිළිබඳ ඔයඉ එක කොරපු දත්ත බල කෙනෙකුට කියන්න පොළුවනි ග්‍රාමී සමාජයේ පන්ති සංයුතිය පන්තිගන කලාස් ඩිෆරන්සිේෂන් පන්ති විබේදනය ගැන කතන්දර ගැන අර දත්ත දිහා බලල. එතුවට පන්ති විබේදනය පන්ති සංයුතිය කියනේ න්‍යායික වචන. එඒවා අප න්‍යායික ඇස්සේවා. තමත් කෙනකුට ස්ත්‍රීවාද දෘෂිකෝනෙකින් ඔ දත්ත ද්‍යාබල්ලික නුට කියන්නට පුළුවන්. ග්‍රාමිය සමාජය ස්ත්‍රී පුරුෂ ශ්‍රම විවාාජන මේ විදිටෙන සිද වෙලා තියෙන්නේ. ස්ත්‍රීෙන් සහ පුරුෂන් අතර තියෙන සමාජය සම්බන්ධතාවය. මෙ මේ විට හැට ගැලතියනෙ මේ ප්‍රදේශී කියල කියන්න පුලුවනි. ද ඒවිතයට බැලුුවම පෙනවා. ඒ දත්ත, සමේක්ෂණවලින් ලබාගන්නා දත්වවලින් ගුඩාක් දෙවල් කියන පුළුවන්. සමාජය යථාර්ථය ගැන. ඇබේ සමාජය යථාර්ථය ග්‍රහණය කළ ගණනං අපට දත්ත පමණක් ප්‍රමාණත් වන්නේ නැහැ. ඒ දත්ත අර්ථකතනය කිරීමේ. ඒ ලක දෘෂ්ටියයක්ති බෙන්න්නන ඔබ සඳන්ක කරම ලක දෘ්ටයකර මහිතනනිතාම් දගත් තැනකටාව මහිතන්නේ අපි කොහොමද දත්තදිහැ බලන්න කියන කාරණය. දැම් මෙතැනදී ලෝක ඉතිහාස මුුණුල්ලේම මේ වවිධාකාරයකට කියන දෘෂ්ටියය නිර්මාණය වන්න සමහර කෙනෙක් ඔබ මිකෘතියම් කතා කරා කාරයකට ඉන්මෙන්න්ුල් කාන්ට් වගේ දර්ශනකේ. ඔවන් පියෝරීෂන් සම්බන්ධයෙන්ගෙනාපු අදහස් ශුද්දුූ තර්කයක් පිළිබඳගේෙන අදහස. ඉට පස්සෙ කාලෙක තවත් ජර්මාණු දර්ශණිකයන් නති නිර්මාණය වනෝ එහම නෙමෙයි ලෝකේ පිළිබඳව අපට ශුද්දූ තර්කයකා එමනත් ත රෂනලිස්ට ආකාරයකට බැලීමට නොහැකි කියෙන අදහස ශක් ඩෙරීඩ ලියෝතා ආදියූ එහම දර්ශනිිකන් මාලාවක් නිර්මාණි වෙනවා. එතකොට මේ ලෝකය දිහ අප මේ බලන ඇස මේ දර්ශන කියවනුව අපි කොහොමද සකස් කරගන්න ඇත මේ මැතිය ලෝකයේ පිළිබඳ දකින ආකාරය කියනකට අපි කියනවා මේ සදභාම වේදය කියලා දර්ශනවාදය පෞච්ච කරන තම ොට ලෝජ කිය දැන් දැන් ඔබ දැන්හපු ප්‍රශ්නය මම පුළන්තරම් උත්හගන්නන් මේ පඒ මතකාකට සම්බන්ධ කරන නැත දර්ශනවා දිල සග නි පර්ේශනාවට සම්බන්ධ කරන්නවා දැ දැන් ඔබ කාන්ගේ මනුවල් කාන්්ගෙන සඳහන් කර දැ අපේ සකචා සම්න්ධනේ කාන්් කි පික සහ පස්සකකාලේදවයි ෙරීඩ පස්්චත් නූතනවාදී එදික සම්බන්ධ කරන මෙන්න මෙහමයි. දැන් අපි ඔබ මුල දිම හපු මගින් ආපු ප්‍රශ්නයක තිබුණා මෙන්න මේ ප්‍රශනය ගැබ වෙලා තිබුණ පරේෂණ සහ දර්ශනවාදය ඇතිතියන සම්බන්ධය කුමක්දක ඒකට සම්බන්ධ කල ඔබේ අහපු ප්‍රශ්නයට ප්‍රතිචාර ගක් වන්න දැන් අප විශ්වවිද්්‍යාල වල ඔය ප්‍රශ්නය මතුවෙෙන්නෑ දර්ශනවාදය සහ පරේෂනතන සම්බන්ධය මොක් ද කියයනක උදාාරණැකටට ඔබ ගැගත්තු විශ්විද්‍යාලේ දර්ශනවාද යද පර්ත්වේතුව තිබෙනවා නමු ර්ශවාද පර්ත්මේන්තුවේ අනිධ්‍ය පර්මන්තුව අතරේ කවදාවත් ර්ශම සකචාවක් වුණ බව මගන් න්න. මොද දර්ශනවාද පාර්තමේන්තුවය දර්ශවාද ගන්නවා ඉතිහාසේ දේශපාන විද්‍යවාර්ථික විද්‍යාව ෆික් මතමන්ඩ්ිස්සුගන්න යවගන්නවා. නමුන් ස්සරෙන්දල්ම මතුණු ප්‍රශනයක් තමයි මෙන මේගර. ලෝක පි පරේෂණය කන්න අයගේ ගත්තවශයෙන්ම අප යම්ගදක දර්ශනක වශයෙන් හිතුවන් ඒකන් සේදුවන දෙයක් තමයි ලෝකය පිළිබඳව තයරුම් ගැනීමක් කරන්නේ ලෝකේපලිොන්ද අර්ථකත්තනය කිරීම. ව ලෝකයන්නන කුමක්ද මනුෂෝරයගේ පැවැත් මොකද කියන්නගර හයිඩක කියීනනාරක පොත පටන්ගන්න ඕකතමයි දර්ශනවාදේ තිබෙන අති මූලික ප්‍රශ්න තමයි ල පැවැත්ම බි පැත්ම කියන්නේ මොකොද කිය ඉන්නවා කියන්න කොත්්ද කිය බින් කියන්න ඉන්නවා කිය මේ එතකොට දැන් ඇයි අපි දර්ශනවාදය ඉගෙනගන්නේ. දර්ශනවාද අවශ්‍යයි පර්ේෂණය සඳහා. ඕකට දර්ශනවාදය තුළම. ප්‍රධාන සම්ප්‍රදාය දෙහකින් උත්තර දෙකක් තියෙනවා එකත් තමයි පලටෝ සහ පලටෝගෙන් පටන්ගනක කාණ්දක්කෝ යන සම්ප්‍රදාය ද ඔබ සඳහන් කලාර කාණ් පොත්ත පොතේනකද ටි ඒගොල්ල ර තර්කය තමයි දර්ශනවාදය තමයි හෑම මනුෂ්‍ය ඥානය පිළිබඳ සෑම භාංචේකම ශාකාවකම මතු කරන ප්‍රශ්නලදී ගොල්න්නට උත්තරද දෙන්න බැරි ප්‍රශනවලට උත්තර දෙන්න අතිම දරනවාදී කිය දර්ශනවාදය තමයි එතකොට ලෝකයේ පිළබඳද තේරුම් ගැනීමේ අර්ථකථනය කිරීමේ අති මූලික ගැටලුගට ආමාන්ත්‍රරනගන්න ෆෞන්ේශනල් ඩිසිපලින්න්් එක තමයි දර්ශනවා දගේ පද පදන මක තමයි පදනම් වාද ති ඕක තමයි ප්ලේටෝග න්දලන කාන්්ඩ මලිතර මේ ක්‍රටිකෝ් ෝරීන් ඉන්නගේ තම ප්‍රධානම තර්කයක් වෝග ඕොකට සරමක් වෙනස් තර්කයක්ගෙනවා ලොක් ලොක් ඇවිල්ල අනු භෝතිවාද ලොක් ගනාපු තර්කතමයි මෙ මේන දෙයක් හෝක කියන්නේ දර්ශනවාදී කාර්ගය විල්ලා මේ අන්ඩ ලේබර් ස්ටර්ස්කල් හෝකන අන්ඩ ේබස්ීල ටාස්කීල් මේකයි අපිතු දැන්ගන්න මේ ගොඩන ගිල්ලලා හදනවා ල නිර්මාණ ිල්ප ල්ල බස්සොන් ඇැවිල්ල. දේගොල්ලෝ උදේ ඉන්දලා ආවසනකම් ගඩොල් අල්ලලා සිමන්ති දාලා වෙනකොට පල්ලයාර යටොක්කෝම වැදිල තියෙනවා. ගල් කට වැටිලා සසිමෙන්න්ති වැටිලා බදාම වැටිලා ගඩල්කාලි ඒවස්කුද්ධ කරන එක. තොට දර්ශනවා දේකාර්ය අරන් ස්වාභායක විද්‍යාවන් කරපු විද්‍යාඥයෝක කරලා ය ලෝකේගෙන නොහෙක් විදිර තේවරුම්ගන්න කරලා උසාහ කරලා. ත මේ වුල්ලතියන වුල්ල පිසිදු කරන දර්ශනවාද කියලා. ති මඇතකාලේ පිට විච් කියලා ඉංග්‍රීසි දර්ශනවාදේ කෝ් පිරිසොෆිිය ගන්න කිෙන පිට විච් කිය සම්පූර්ණයෙන් ඔය ය අන්ඩලබර තිසික ජොන් ලොග්ගේ සම්පර්ණ පරගලක නෑ එයි දර්ශනවාදේ තමයි හුඟත් මේ ප්‍රස්න කලරිෆයි කරන්න දර්ශවාදය අවශ්‍යයි කියලා. ඔය තර්කම ගෙනවා මේ ඔබ සමට කියවල ඇති මේ රොයි බාස්ක කියන ඉතාම ඉන්ෆන්ශල්ල ගැන ඉතාම පවග ගල තුලෙට පු බො න්ෆන්ශල් චින්ටකෙක් රොයි බස්කයගෙත් මේ ක්‍රටික ලරු ව එල්ලෙසම් කියලා විෝච්චනාත්මක විචාරාත්මක යතාර්ථවාදක දර්ශනක ගුරගොලක්ගෙනවා යත් කිවම දර්ශනවාදයෙන් තමයි මේ සවභාකි විද්‍යාන සමාජ වි්‍යානය ලෝක ගැන ප්‍රශ්න මතුකි රීමේදී මතු කරන මෝලික. විසඳ ගන්න ැරි ප්‍රශන විඳගන්නන්නේ දර්ශනවාද කියලා දැන් ඩෙරිඩා සහයිළඟට පශ්චාත් නූතනවාදේ දර්ශනවාද සම්ප්‍රදාායයගේ නො යොක්කුම බොරු ඇත්වශයෙන් දර්ශනවාදේ කියලා ගන්නේ ඩිස්කෝ එක ස්කෝස් දරනාවක් අතරට තවත් ඩිස්කෝස එක ති එඒතකට තමයි අරග මේ රිිචර්ඩ රෝටි කියලා මිකන්න ප්‍රගමටක් ෆිලොපක කියෙන දර්ශනකගේක ඇද නැති වෙලා හු දාහගටමන පෙර එක්තර විර රිචර්ට් නෝට ර මරිකකාති වෙච්ච ප්‍රරජතවාගේ දර්ශනවාද පච්චාත් නොතන ෙඩරිටයක්න දෙන්න ගෙම බලපෑම ආපු කෙනෙ. ඔහු කියනවා මේ අ දර්ශනවාදීන් කියනවා දර්ශනවාදේ තමයි අන්තිමේති ලෝකයේ පිලිොන්ද සත්්‍යය පිළිොඳ ප්‍රශ්නසේමේ හැමත් දෙයක්ම අර ඇතුම් තින ඇුම් ල්ලන බාල්ක වගේ එක ොට තම හමෝ මේ ාල්ක තම ඉල්ලිලන්නවා එක බල්ක කියලි කන්න ඒ අම්පූර්ණ බොරුවක් කියලා. ඒ තමත් කතිකාවක් පමණය දර්ශනවාද කියන තමත් කතිකාාවක් පමණයි කියලා ඇැයි ඕම ඔය විවාදය තිබෙනවා ැ ඔතදි මගේ ස්ථාර්යම ගක්ද දැ මගස්ථාරයම මෙවැනි දයක්. ඇතවශයෙන්ම අපට වාද මග ද ස්සලදම කරල තියන පේතුම ග්‍රක්කු ඉදලාල නැත්ත සම්ාව යිදකයෝගඉදලම මමනං හිතන්නේ පධාන කාරය දෙකක් කරලා තියනෙනවාඒ කාර දෙක අපටත් වැදගත්. පළමනි කාර් තමයි දර්ශනවාදේ හැමේලාටම ලෝක පිළිබඳ ෆන්ඩමෙන්න්ටල් කස්්චන් සහල තියනවා අති මෝලික ප්‍රසන හලා තියන පූරෝසකටික යගේ සිට දක්වා අපිතම සම්භාවිද්‍යනු ද ද්‍යන දර්ශම්පත සම්භාව්‍ය ග්‍රේකෝනය සම්භාවවි චීන සම්ප්‍රදාය සම්භාව අරභි සම්ප්‍රානතය කරක තියන්නේ අති මෝලික ප්‍රශ්නාහලතියෙන අහලා ඇති මූලික ප්‍ර්න අනිත්ත යහන පශ්න නවේ. අපිතම බෞද්ගරචනය අරම්බලමු වෛදක දරචය අරම්බලමු ආලතියනමද මනුෂ්‍යයාගේ පැත්ම පිළබද අති මෝලික ප්‍රශ්න යාහල තියන්නේ. ඒ පශ්න කවරහර ඇස යතුයි. දෙවිනි එක තමයි දර්ශනවාදෙන් ම මම දර්ශනවාදය මේ මගේ ප්‍රථමපාදයට හදාරපු කෙනෙක් නෙමේ ම දර්ශනවාදයම ස්වන් අන්්‍යාපනය අධ්‍යයනී කරපු කෙනෙක්. මාදකින්න දෙවැනි වැදරගත්දේ මට දර්ශනවාදය සම්ප්‍රදායන් තුළින් බටහිර වේවා යුරෝපිය වේවා ඉන්දයාාවනු වේවා අරාබි වේවා මෙට මේකයි දර්ශනවාද අපට දර්ශවාදයට කියයා දෙනවා අප භාවිතාන් කරන වචන සංකල්ප පිළබන්ද අර්ථයි නිරවුල් කරගන්න ඕනේ එක. කොම අපට කල කරිෆයි කරග නො මොකද මේ කරන්න කෙ අප සිතුවිලි සිතුවිලි ප්‍රකාශ කරනාකාරය අප සිතුවිලි සිටීමේ ප්‍රකාශි භාවිතා කරනවා වචන සංකල්ප ය අර්ථය කලටෆයිකිරියීම. එතව ම නහිතන් ැනුන් දැනුන් මටගේ සැක හිතන තයන් තිරන මසිදේකට ම නිතරම මගේ දර්ශනවාදය උගන්නන විශවවිද්්‍යාලි මගේ මිත්‍රාචාරරගෙන් දුරකතන කතා කරලා හනො මේ ගැන මට පොඩ්ඩ කියා දෙන්න කියලා. මොකද මම බල මා බලන්නේ එක ඇතුවහමා මේ පශ්චාතුපාද අධ්‍යන පාට මාලාවලදී අපේ විද්‍යාර්ථයන්ට විදික්‍රමය ගැන ගණන්නන කොට මඟව කාරණාව කියාදන. ඒ ගම කියදනව දර්ශනවාදන අතරේ ය විශාල වාදවිවාදතන පයවත් ඉගෙන ගතයුතු මහිතනයේ ඒ වාදවිවාදම හේතුවනවා ඔබ අවසාශ සඳහන් කරපු අර්ථකතනය ලබාදීම සඳහ ත් හදෙක් දත්ත සංධානකරින් පනේ දත්වට අර්ථකතනය ලබාදීම සදම සියල වාදවාදට භාවි කරන පුළුව සම්පූර්ණන ඒක නිසා තමයි දැ ඔය මතුරු ප්‍රශ්නයම අපේ මූලික තේමවටම සම්බන්ධ කරන්න මේදයට සම්බන්ධ කරන්න දැන් ලංකාවේ මේ ලංකාව ශද්‍යාල පේෂන ගන්නකම ේශෂනක කන්නනවන නමුත්තඒක චත්ත ලංකාේ ම එකක ඉදාවදගෙන ංලදේශ තර ගිය තනක් මොන්දන්නවා ෆිලිපීන් දියත් එහෙදකනො බටිහිර ඇමිරිකාවේ ්‍රතාානය විශුද්්‍යාලොත් මේ දේතියනෝ. මොකද උගත් දෙෙනහනො න්‍යයමකටද කියලා. න්‍යාඕන නෑ න්‍යායනැතුව අපි විශුද්්‍යාලල උංගක් විශුද්්‍යාල ලෝකයේ සමාජවිද්‍යාව ගන්නේවා සාාභාප විද්‍යාවේවා. පශ්චාතපා ගඩුක්ට න්‍යා ේතර ගන්නන්නේ උගන්නන්නේ කොහොද ද මොනවද දත්වක්යතු කරන්නේ කෙසේද දත්ව ටික පිළිවල් කරගන්නේ කෙසේ ද. එක කොහොමද ්‍යාන්ත්‍රකළ සාර්ථකතනය කරන්නේ කසේ ද ඊට පස්සේ එවයින් සාමාන්‍ය කරණය කරන්නේ කෙසේ දොයගේ ටෙක්නීක්ස් විතරයි උගන්නන්නේ. නත් න්‍යායතයෙ වැදගත් කොමෙන්ඩ්කයි. න්‍යාය තුලින් තමයි අපට හැකියාව ලැබෙන්නේ. ලෝකයේ පිළිබඳද අර්ථකතනය කිරීම තොර දැනුම නිර්මාණය කරනවය කියන්නේ ලෝක පිළිොඳ අර්ථකතනය කිරීමට අවශ්‍ය අමුදර්‍ය නිර්මාණය කිරීම පමණක් නොයිඒ අමුදරම්ය තුළින් අප කොහොද ලෝකයේ නොයකා කරට දකින්න පුළුණම් එතකොට ඇත්වශ ඥාන සම්පාතියනය කියන එක එකක් අර්ථනි බලට ලෝකයේ පිහොඳ අර්ථකථනය කිරක් ඒක ඒ Study, so ො අර්ථතනය මැබ අර්ථකතනය කිරීමදී අපට හිතුවක්කාර ලිස කරන්න බෑයට අප ඇත්තෝචෙන් අර්ථකතනය කිරීමේදී එක්කෝ අපට රස්ටෝටලියන් පලටොනෙක් ඩිශණ කියේවගේ තිබ තියන අප මේ රීෂනින් රෂනල්ර්ය පදන හමනත්තන් ඊට පස්සෙආප අති අනුභෝතිවාද මොනක්‍රමේ ගත්තත් ඒ මූලික අවසාන දෙමතුව න්න පශ්නය තමයි ඔබ ලෝකයේ පිළිබද සමාජයේ පිළිබඳ අවස්සාද ඉදිරිපත් කරන කතන් දරම කද කියනෙ මොකක් ධර්ථකතනය මේ අර්ථකථන තර තනගයක් තියෙන පුළුවන් ඒක අර්ථකන්දනයක් අනක තමන ත් වැදගත්ද. අපි අප විද්‍යාත්මක පර්යේෂණ පිළිබඳ කතරද වි්‍යාන්මක දැනුම නිර්මාණය පිළිොඳද කතාගන්නකොට අපි සත්්‍යය නිර්මාණය කන්නවා කියලා කියන්න නෑ. අපි කොම කරන්න නොලේ ලේම් අපි දැනුමන්න දැනුම්ම පිළිොද මේක තමයි මගේ කලේම් එක කියලා කියන කරන්න. ආගම් වල තමයි තෘත් කියන වචන පට්න ගන්න කැපිටල් ටීවලින් විද්‍යාවදී අපි තෘත් කියන වචන පාච්චි කල පාච්චි කරන්න ටීකණ කියන්නේ සිම්පට ටීවලින්මනි ටෘත්හරි. දර්ශනවාද ගැෙන කත්තුනෙක්ු බහටිර දන්න නො දන්නවා ද සත්්‍යකය ගැන බොහම විවාධ පන්නයි ඉතාම විවාද පන්නයි. එතෝට අපට වැදගත් තමයි ඕක වැදගක දම හුගක් ලාඩ මගේ අදකීමෙන් දන්නවා බොහෝ ශිෂ්ි ශිෂ්‍යාවන් ඔයි පර්ේෂණ ඉගෙන ගන්න අය හිතනවා මේ පර්ේෂණය තුළින් ඉතු කරන්නට තියෙන කාර්ය තමයි ඔවුන් නිර්මාණය කරන උපකල්පනය ඇත හයිපෝතිසික ඔප්පු කිරීම එක ඔප්පුනේ නැත්ත ඒ බොහෝම උට ගල් කරගෙන එන්නේ හරිද ඔප්පු කරන්න න කරන්න ඔකට අපේ යර සමනාට ඔබ බොහෝලාට විේචනය තදින් විවේචනය කරන දර්ශනවාදෙක් තමයි මහිතරනයටට කාල්පොප කාල් පොප පනස්සට තමයිො ඉංග්‍රීසිි පරිවර්තයගේ නමසේ තිස්නමක මලද ජමන් භාෂාවෙන් ලිවේ ද ලෝජිකෝ සයින්ටික් ස්කවරගේ තා වැදගත් පොතක් කියලා තියනඒ පොතත් බොම විවාද සම්පන්න පොතක් ඒකෙ හෝ ඉතා වැදගත් තර්කයක් ඉදිරිපත් කරන කේනවා ඒ පොතේ විතරන්නේේ නමසේ පනස් ගන වල හඟක් ලට විද්‍යාවේ දර්ශනවා දේතුළ මතවන පශ්න තමයි විද්‍යාගමක දනුම ඉදිරිටයන්නේ කෙසේදක කියනග ට ත්රදප කනෙත්තමයි කාල් පපනි තමයි තෝමස්කෝන්ගේ දැ කාල් පොපුවගේ තර්කය තමයි විද්‍යාන්මක දැනුම ඉදිරිට යන්නේ දෙනට පවත්න්න උපකල් පණ්‍යයාස හෝ න්‍යාය උප්පකිරීමෙන් නොයි බිදීම ඒ බින දැමීම ප්‍රශ්න සත්්‍ය කරන එක තමයි ෆෝල්සිික කියල සුප්‍රසිද්ද ආ ඉස්සර තිබුණේ පිරිෙ ටිෂ්න් එක ඔබක අනුබෝතිවාදී සම්පදාය බේකන්ගේඉන්දලම තිබුණු එකක් තමයි ඩක් නි උදාම උදාම දමයි දි පර්ේෂණය පටන්ගන්නේ පේෂණය දිකරෙන් නොද ඇත්තමයි දත්තමලින් අනුභවික දත්තවලින් අපේ උ පවත්න අපේ අපේ මේ කොන්ර්මේෂන් එවිඩන්ස්ක කැන සනාත කරන්න සනාථකර. එතකොට කාල්පතින හැමදැම සනාතකරන ග අන්තමට දර්මටගොහත් යන්න බෑ වෙලට ඒකෙන් ව ඩොක්මයක හැන්නේ කියන්න මේ ආඩන්නක් ගායි මතමයි. ඔහු කියෙම මේ මක්වාධත්ඒ එකක් කියලග ඩොක්මය එක කියල. මන ඒෙන් කාල්පොපවගේ ගෙනගන්න තාම් වැදග දත්තමයි විද්‍යාත්මක ඥානයට ඉදිරියට යන්න නම්. පවත්න්න දැනුම ප්‍රශ්න කළ යුතුයි විචාරාත්මකව අභියෝගයට ලක් කළ යුතුයි පුළුවන් අසත්‍ය කල යුතුයි නවදන්ම නිර්මාණය කළ යුතුේ කිය එක ඒනිසා දමයි මම බෝයලාටම පර්ේෂණය කිය නම් වචනය අර්ථකතනය කිරීමේ දමා කියනවා මටවැනි දෙයක් පර්ේෂණය අරමුණ කුමක්ද නව සහ විචාරාත්මක දනුම නිර්මාණයකිරීම විශේෂණ සමාජය විද්‍යා මානමය විද්‍යා ක්ෂස්ත්‍රෝලද. අප ඉතාම කැම්ඹුර ශේත්‍ර ෆිල්ිබඳව සාකච්ච කලේ පර්ේෂණ යන කුමක්්‍ර කියෙන කාරණය මහි තන මේ පිළිබඳ තියෙන කතිකා ඉතාම පුළල් ඒ අතිකාවනුත් අප යම් පැතිකඩක් ඔස්සේ තම යප සාකච්ඡාව මෙහි ව. එදී අපි සාකච්ඡා කලා කොහොද නව දැනුමක් නි්වාදනය කරන පර්ේෂණ සම්බන්ධයෙන් තියෙනවීද මතවාද. දැනුම සම්බන්ධයෙන් තියෙන නොයගුතාකාරයේ විවාද අධ ශේෂත්‍රගන් නවක් පිල්ිබඳ අද සංකතන සංවත මණ්ඩ පෙතුලින් සාකච්ඡා කලා. සංකතන සංවාද ම්ට පේට අද සම්පදධදායකතේ ලබාදුන්නේෙ කොළො විශද්‍යයාල සම්මාන්ිත මහාචාර්ය ජයිදව යන් ගොඩයන් ඇත්වශයෙන්ම එතුමා මශේෂත්‍රය සම්බන්ධයෙන් ඉන්න අධිකාරී තුයක් පර්ේෂන සම්බන්ධින් ලංකාවේ සාකච්ඡා කරන්නට තිබෙන හළ මොගොතෙක් සංකර සංවවාද මණ්ඩ පේට ඔබ ලබඳන් දායකත්තය පළවද ෙවිනි ස්තුති. සංකතර සංවාද මණ්ඩ පිනිෂ්පානය කළ ඉන්තුනින් ජයවර්ධන ඉදිරිපත් කළ මම. Darşana Ashoka Kumar